අයිබෝවන් දුවේපුතේ අදමාගුලට කියලා දෙන්න යන්නේ පස්ථාර පස්ථාර පාඩම. ප්‍රස්ථාර පාඩම ටිකක් සංකීර්ණ පාඩමක් ඔගුලන්ට මේ පාඩමේ බේසික්ක එක විතරයි කියල දෙන ති එන්නේ හයිශ්‍රේණට අදාළව. ප්‍රස්ථාර පාඩමට අයිතිවෙන්නේ මුළමනින්ම තිත. තිත තමයි අයිතිවෙන්නේ ප්‍රස්ථාර පාඩමේ පාඩමට. ප්‍රස්ථාරයක් කරන්න අපිට තිතක්කෝනි. අපි නර්තනේදී. වාදනේදිනම් යම්කිසි ගායනයක වාදනයක නර්තනයට අදාල පදරචනය. බෙරපද කවරතාාල රූපයකට අනුව භාවිතා කරන්නේද. කියලා ලියාදක්වනක තමයි අපි ප්‍රස්ථාර කිරීම කියලා කියන්නේ. එතකොට සංගීතයේදනම් භාවිතා කරන්නේ සොර ප්‍රස්ථාර හරිද. සංගීයේදී බාවිතාාව සොර ප්‍රස්ථාරක්‍රම. එතකොට මේ සර ප්‍රස්ථාර භාවිතා කරන්නේ සපතකය පදනම් කරගෙන කියන සරිගම පදනිස කියයන සප්තකය පදනම් කරගෙන හැබයි නර්තනයේදී ඒක ඉත වඩා වෙනස්වෙනවා. ඒකොහොමද කිව්ව නර්තනයේදී බෙරපදය කවය මේ සල් ප්‍ර කර සිද . ඔයාලා හදාාරණ උදරට සම්ප්‍රදායනිසා උදුට සප්‍රදායයි වන්නමක් ගත්ව කස්තරම සරුමාරු අඩව්ව කියන තුනම තියෙනවා. ඇතකොටේ වගේම කවි තානම බෙරපදය. මේ සියල්ල යම් කිසි තාලයෙකට අනුුව ගොඩනගෙන ගොඩනැගෙන බේරපද කවි.